ගම්බොල පාරහරහා වාහනේ පේරාදෙනි හන්දේ නුවර පාරට වැටෙන. ඈතින් පෙනෙන හන්තාන කඳු අතර තාමත් මීදුම් බර බවක් දිස්සෙයි. පේරාදෙනි සරසම විමත් මහවැලි ඉවුරත් මහවැලියත් අතරින් වැටෙන මාවත දිගේ වාහනේ පැදවි සතුටිනි. සබුගේ දිනෙත් තිබුණේ ඈත හන්දාන කඳු මතේ. නුවර සිටිද්දී උදේ හවා දුටු මේ හන්තාන කඳු පන්ති අද පෙනෙන්නේ වෙනස් සුන්දරත්වයකිනි. හන්තානේ වෙනස් වී නැත. එසේනම් වෙනස් වී ඇත්තේ මේ හදවතද? සපුට තේරෙන්නේ නැත. ඔහු නුවර පාරවල් හොඳට දන්නාක් මෙන් වාහනේ පදවන්නේ කෙසේද? මේ තරම් නුවර ඉඳලා නුවර පාරවල් ගැන තමා දන්නේ නැත. දන්නේ දරදා වීදියත් යටි නුවර වීදියත් පමණි. ලොකු නෝන ඉස්සෙල්ලා මාලිගාවට දයන්නේ. මාලිගාවට යනවනා යාවිත පාන්දරනේ. සුන්දර එවිටය. අපි උදේම මාලිගාවට ගිහින් යමු පුතේ. මාලිගාවට ගොස් පතන්නේ මොනවද? ජීවිතේ අනන්ත වතාවක් මාලිගාවට ගොස් ඇත. සුදු නෙළුම් මල් පොකුරු පිටින් පූජා කොට ඇත. එහෙත් කිසි දිනක දරදා හාමුදුරුවන්ගෙන් මේ ජීවිතේට දෙයක් ඉල්ලා නැත. එහෙත් අද දෙයක් ඉල්ලන්නට ඇතිවක් මෙන් සපෝට දෙන්නේ. එහෙත් ඒ මොනවද ගියා කිල්ලට තේරෙන්නේ නැත. මාලිගාව ඉදිරිපිට වැඩි වාහන තදබදයක් තිබුණේ නැත. ඒ නිසා මාලිගාවේ පියුසුන් දොරටු අසලම් වාහනේ නවත්තන්නට හැකි විය. සහගර වාහනයෙන් බැස සපෝටත් සුජාතාටත් බහින්නට දොර ඇර දුන්නේ. වාහනයෙන් බැසිද්දී සාගරගේ සබෝගේ දිනේ තමෝයේ. ඉදිකඩු දුඩක් එකවර දැස් මත පැටලුණාක් වෙන හැඟීමක් සපෝට දැනුනේ. ටික වෙලාවක් යනතුරු ඇස් වලට ඒ රිදීම තිබුණේ. ලොකුනෝනා මල් ගේන්නද? ඔව් පුතේ, අපි සුදු නෙළුම් මල් වට්ටියත් කියලා හදාගමු. අම්මද මාලිගාවට සුදු නෙළුම් මල් වට්ටිය පූජා කරන්නට සිටියේ ඇයිදයි සපෝට තේරෙන්නේ නැත. තමාගේ මෙන්ම අම්මාගේද හදවත බරයයි ඇයට සිතුනේ. සාගර වට්ටියක්ගෙන මල් කඩේ මල් අම්මා පොබුදුවා දෙන සුදු නෙළුම් මල් ලස්සනට වට්ටින් තිබුවේ. සපෝ පමණන්නව සුදාතාද ඒ දෙස බලා වුණොයි. ඔහු මල් 50ක් පමණ ගෙන වට්ටිය සැරසුවේ. අවසානට වෙනමම තිබූ පිච්ච මල් කුඩා පන් වට්ටි දෙකක්ද ගෙන නෙළුම් මල් වට්ටිය උඩින් ඉස්සේ. නෙළුම් මල් වට්ටිය ලස්සන දැන් යයි ඇයට සිතුනේ. වට්ටිය සකසා පැන්ද ඉස සාගර මොහොතක් ඉදස බලා වුණේ. සුදාතා සපෝ දෙස බලා සිනාසුණයි. සාගර මල් වට්ටිය ගෙනවිත් දුන්නේ සපෝටේ. ඔහු මේ තමාට මල් දෙන්න දෙවෙන වතාවේ. ඊයේ කානේෂන් පුකුරක් දුන්නේ, අද නෙළුම් පුකුරගේ. මෙසේ ඔහු දිගින් දිගටම තමාට මල් දෙන්නේ ඇයි? ලොකු නෝනා සල්මල් තියෙනවා. සල්මල් වට්ටියකුත් හදන්නද? හදමු පුතේ. ඔහු සල්මල් වට්ටියකුත් ඇදුවේ. සාගරය දුන්නේ ශ්‍රීදාතා වෙත. අක්කට මට එක සල්මලක් ඇති මල්ලි. සපු බිම්බලාගෙන සිනාසුණයි. ප්‍රේමාට සල්මලක් දී ඔහුද නිලුම් මල් තුනක් ගත්තේ. මට මල් නැහැ. සපු කියද ශ්‍රීදාතා සිනාසුණයි. ඉන්න එහෙනම් පොඩි බේබිටත් මල් වට්ටියක් හදන්න. මලක් ඇති පුතේ. එහෙනම් මටත් නිලුම් මලක් දෙන්න. සපෝගේ අම්මාත් එක්කේ. සාගරත් ප්‍රේමත් සපු මොළුත් ඒත් සමගම ගියෝයේ. මිස් දෙන්න මල්වට්ටි මං උඩට ගිහින් දෙන්නම්. ඇය දෙන්නටත් පෙර සාගර ඇගේ අතින් මල්වට්ටි ගත්තේ. ඒ ගනිදී සපුට ප්‍රේමාදස බැලිනි. එයා හිතන් ඇති මං එයා එක්ක දැන් යාළුයි කියලා. සපෝ වින් බලාගෙන මාලිගාවේ ගල්පඩි නැග්ගාය. නොබලා ඉන්නට බැරි තරම් ඇය ලස්සනය සාගරට සිතුනි. එහෙත් එකවර ඇයදස බලන්නට නොහැක. එතම් මොහතක ඇයි නොහිතෙන මොහතක ඇස් ඔසවයි. එවිට කිලිම හසුවන්නේ තමාගේ දෑස්සේ. උඩමලුවට ආවස් සාගර ඇය ළඟට ගොස් දෑතිම මල් වට්ටේ දුන්නේ. ඔහා කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඔහාගේ ඇස්වලින් කියන්න පුළුවන්. සාගර සිතුවේ අඩවංගෝ ඇගේ දිනෙත් බලමිනි. මල් පූජා කළ පසු උඩමලුවේ බිම් වාඩුවේ සපු සෑහෙන වෙලාවක් වැඳාය. අම්මාද දන කසාගෙන සෑහෙන වෙලාවක් වඳිනු සපු බලා උන්නායි. වදින අතරතුර සපු යාන්තමට දෙනෙත්තර බැලුවායි. ඔහු වැඳගෙන මුන්නේ. ඕවන් කෙනෙක් අද වැනි දිනයක පතනව ඇත්තේ මොනවා විය යුතුද? සපුට හිතාගන්නට නොහැක. සපුලගේ නුවර ගෙදර තිබුණේ නුවර හීරස්සගලේ. මහනුවර සුන්දර පෙදෙසක් වූ හීරස්සගල තරමක් අඳුබිමක කෙළවර ඒ නිවස පිහිටා තිබුණි. එක දිගට වැව් බෝගන් වෙලා මල්ලාරකු යටින් වූ කුරුපාර කෙළවර වූයේ මහනුවර හීරස්සගල නිවසිනි. ඔතනින් උඩටම දාන්න පුතා. රෙබරෝසියා ගස් කීපයක් අතරින් වූ පාර පෙන්වා සුජාතා කීවායි.
සබෝ නිවසරණ පාරදෙස බලා වුණේ දුකිනි. අර තියෙන්නේ අපේගේ සබෝ ප්‍රේමාට පෙන්වුවයි. ඒ තරම පැරණියොද ලස්සන නිවසකි. අවට පරිසරයද සුන්දරය. වාහනේ මිදුලේ නවත්තත්ම වත්ත කෙලවර වුණු වයසක මිනිස්සෙක් දුවගෙන ආවේ. පියදාසත් වයසට ගිහින් නේද අම්මා? සබු කිවි දුකිනි. පියදාස වාහනේට එබුනේ විමසිල්ලෙනි. ආ සුදුමැණි කියලානි. මම බැලුවා කවුද කියලා. අරුමැක්ක සුදුමැණිගේ. කේ බල්ල යන්නව පියදාස එන්නත් බැරි වුණානේ. අනේ හොඳයි. තාමත් මං හොඳට ඇහක් වගේ බලා ගන්නවා මැණිගේ. පියදාස සාගරදෙස දෙතුන් වරක් බැලුවේ. ඌට මේ ආගන්තුක තරුණයා නුහුරුය. මැණිගේ පියදාස සුජාතාට ලංවේ රහසින්මිනි. පියදාස ඇයි? අපේ පුංචි මිනිකි පිළිවෙලක් කළයි? සුජාතා පියදාස දෙස බැලුවේ පුදුමෙනි. ඇයි පියදාස එහෙම ඇවි? අනේ නෑ සුදු මිනිකි. සිරියාවන්ත මහත්තයෙක් හිටපු නිසා මං හිතුවා. සුජාතා අලුත් දැසකින් සාගර දෙස බැලුවයි. පියදාසට අරම සිතීම වරදක් නැතේ ඇයට සිතුනි. ඒ අපි දන්න දරුවෙක් පියදාස. අනේ මට සමාවෙන්න මැනිකි. කොහොමද පියදාස කවුරුවත් අපිව හම්බ වෙන්න එහෙම ආවද? ලොකු හමු හම්බ වෙන්න කීප දෙනෙක් ආවා සුදු මැනිකි. මම පොලිසියේ නම්බරය දුන්නා. තව කවුද ආවේ? පියදාස ටිකක් සුජාතාට කිට්ටුවේ. අපි ලොකු හමුගේ අක්කලා ආවා. මෙහෙ. ඔව් හරි විපරම. දෙතුන් මිටියක්ම ආවා. මගෙන් ඇව යතුරු එහෙමත් තියෙනවද කියලා. මං කිව්වා නෑ කියලා. සෑහෙන වෙලා ඉඳලා ගියේ. සුජාතාට හීල්ලිනි. එයා එනම් ෆාම් හවුස් එකට විතරක් නෙමෙයි. නුවර දේපොළ වල තැහ ගහගෙන ඉන්නේ. සුජාතා සිටියේ ඇවිලිමිනි. සපුමල් සාගරෝ වත්ත වටාම එකගෙන ගියේ. මේ චෝක් බේබි. එන්න වුණොත් අපි එමු. ඒත් මං ෆාම් හවුස් එකට ආසයි ප්‍රේමා. නුවර කලබල වැඩි. ඒක ඇත්ත. ඒත් ඉතින් එහේ ඉන්න බැරි වුණොත් මොනා කියලා කරන්නද? සුජාතා සපුවේතාවේ සාරිපොට දිනිය ගසාගෙන. අර අම්මන්ඩිලා මෙහෙත් ඇවිත් බල්ලගෙන්. දේපොල ටික තියනවද කියලා බලන්න වෙන්නේ නැති ඉන්නේ ඇත්තේ. නැන්දලා. ඒකනේ මේ වෙලාව වටනාකම නිම කරන්න බෑනේ. අරහෙන් ෆාම් හවුස් එක අයිති කරගන්න යනවා. මෙහෙන් මෙහෙ අයිති කරගන්න යනවා. වාගේ තාත්තා ලොකුම කෙනා. තමන්ගේ දරුවන්ට සෑහෙන දේපොල ටික ගන්නෑ. මේ බලන්න මේවා පහලොට ගිහින් තියෙන හැටි. වත්ත පිටියේ දකිදි සාගරට දුක සිතුනි. මේ නිවස සිරියාවට ගන්නට සතියක් ප්‍රමාණවත්ය. පුතේ මේ දොර හරින්න. සුදාතා යතුරා සාගර අතරදී කීවායේ. සාගර නිවසේ ප්‍රධාන දොර ඇරියේ. නිවස කොතරම් විශාලද හිතෙන්නේ දැන්ය. එහෙ සියල්ල අලුතින් පිරිසිදු කළ යුතුය. ලොකු නෝනා. පුතේ නිවාඩු දාසක මම කවුරු හරි එක්කගෙන ඇවිත් ඔවා අස් කරලා දාන්නද? සුදාතාගේ පපුව පිච්චි ගියේ. මේ දරුවා නම් පෙර සංසාරයේ තමාගේම කෙනෙක් වෙන්නට ඇත. අනේ පුතේ, ඔයාටත් මේවා දැකලා දුක හිතුණාද? මෙහෙම තිබ්බොත් හදිස්සි පජින්ති වෙන්න වුණොත් අමාරුයි ලොකු නෝනා. හදිස්සි නුවර පජින්තියට එන්නට වියයි ඔහු සිටියේ කෙසේද? ෆාම් හවුස් එකේ සිදුවෙන බොහෝ දේ ඔහුද දන්නේ. ඒකනම් ඇත්ත මහත්තයෝ. ඒත් පුතේ, ඔයා කොච්චර මහන්සි වෙනවද? මං ලබනේරිද එන්නම් ලොකු නෝනා. පියදාස මාමත් ඉන්නවනේ. මට තනියෙන් කරගන්න වාරු නෑ මහත්තයෝ. නැත්තම් මම මේව අස් කරනවා. මං හිතන්නේ ලොකු නෝනා මේ ගස් එහෙම වැවිලා වැඩි. කපල එහෙම හරි ගස්සන්න ඕන. අපි ඉදින් දිනම් කළා නේද පුතේ? සුදාතා කිව්වේ සපු දෙස බලාය. මේ සිටිද්දි අම්මා මේ ගෙදර මල්වත්තක් කළාය. වත්තේ නැති මලක් නැති විය. ඒත් පුතේ, ඔයා ෆාම් එකේ වැඩටත් මහන්සි වෙවි කොහොම කරන්නද? එහෙම නෑ ලොකු නෝනා. ඉල්ලේ සෙන්සුරදයි මං එන්නම්. සපු බිම්බලාගෙන උන්නාය. මේ සියල්ල කරන්නට බාරගන්නේ එදා පට්ටිපොල්ට ආ පිස්සාමද? සපුට සිතාගත නොහැක. මටත් ඉන්න තිබ්බේ වාවගේ පුතේ. එහෙනම් මං කාටවත් මේ වලට අඩි තියන්න දෙන්නේ. සුදාතා කිවේ සංගවාගත් දෑසිනි. සුදාතා සපු සමග පාලුනියසේ කාමරවල ඇවිත්තාය. සපු ඇවුන් කාමරට ගියේ දුකිනි. ජීවිතේ අවුරුදු 18ක් ගෙවී යන්නට ඇත්තේ මේ සුන්දර කාමරයේ. කොල්ලා මේවා ලස්සන රස් කරලා පේන් ගාලා තියයි. සුදාතා සපෝට් එකේ යගේ උරතලට සුරත තබයි. අපිට කොහොමවත් කැන්ඩි එන්න වෙයි නේද අම්මා?
මටත් හිතෙනවා පුතේ එන්න වුණොත් එමු මට බය අර ගෑණි මේ ගෙදරට තාව කිව්වහම ඔක්කොම තාත්තගේ වැරදි තාත්තා යාගේ අක්කලා ඔළුවේ තියාගෙන වැඩි මියා යාගේ වෘතල යනේ අක්කලුනේ යව හැදුවි සපෝ හීලුවයි අම්මයි මායි ප්‍රේමයි විතර තනියම මෙහි කොහොම ඉන්නද තාත්තා එනේ කන්නේ එයා බණ්ඩාර වෙලම ඉඳි දන්නේ නැහැ පුතේ බලමුකෝ සපෝ සුවිතරේ ගලවා අතර දමා ගත්තායේ